Thank you.
പാട്ട് വീടുന്നത് എന്നാൽ ഹാബിറ്റ് അതിൽ പല ഡാർക്ക് ബ്രൗൺ കളി കണ്ടാൽ චිත්‍ර ප්‍රදර්ශනයේ සංවිධානය කිරීම සම්බන්ධයෙන් අදාළ ශිෂ්‍යයන්ටත් ඒ වගේ මේක මම පෙන්වපු තමර දමයන්ති ගුරුතුමියකට අපගේ සුභාශිංසනය ඉදිරිනමන ගමන් චිත්‍ර ප්‍රදර්ශනයේ පිළිවෙත ඉදාම කීතියෙන් වචන කීපයක් සඳහන් කරන්න කැමතියි. දැන් පහුගිය කාලවල අපි ඇත්තටම එක්තරා විදිහකට අත්දැක්කා ශිෂ්‍ය ශිෂ්‍ය පාසල් ශිෂ්‍ය ප්‍රජාව කොවිඩ් වසංගත තත්ත්වයන් එක්ක ඇති වෙච්ච පාසල් වලට යන්න අවස්ථාවක් ලැබුණේ අධ්‍යාපන කටයුතු බොහෝ වෙලාවට බාධාකාරී තත්ත්වයක් තිබුණා. ඊට පස්සේ අපිට ගොඩාරියක් අර අතිරේකව අවසන් කරගන්න බැරි වුණු වැඩ රාජකාරී ගොඩක් තිබුණා. ඉතින් මේ අවකාශය නිසා මේ ඩිජිටල් පරපුරක් හරියට පත් වුණු මේ ළමයින්ට මේ මෙන්න මේ වගේ නිර්මාණශීලී කටයුතු වලට යෙදෙන්න බොහෝ වෙලාවට අනුමිච්ච අවකාශය අවස්ථාව අඩු වෙලා තිබුණා. ඉතින් පාසලක පවා අපිට ලේසියෙන් චිත්‍ර ප්‍රදර්ශනයක් දැක ගන්න තියෙන අවස්ථාව බොහොම අඩුවෙන් තමයි දකින්න ලැබුණේ. නමුත් මේ දුෂ්කර කාල පරිච්ඡේදයකදී වුණා සිසුන් ගණනාවක් සම්බන්ධ කරලා මේ වගේ ප්‍රදර්ශනයක් පැවැත්වීම සම්බන්ධයෙන් පළමුවෙන්ම ස්තුතිය ප්‍රකාශ කරනවා. අනිත් පැත්තෙන් අපිට දැක ගන්න පුළුවන් මෙතන විවිධ වයස් කාණ්ඩවල, ඒ කියන්නේ එක වසර දෙක වසර යන පන්තුල සිට උසස් පෙළ සහ විශ්වවිද්‍යාලවල පළමු දෙවන වසරවල ඉගෙන ගන්න විශාල පිරිසකින් චිත්‍ර විශාල පරාසයක් පැතිරෙන විදිහට චිත්‍ර මෙතන ඕගනයිස් කරලා සංවිධානය කරලා තියෙනවා. ඉතින් ඔබටත් මම හිතන්නේ පාසල් චිත්‍ර පිළිබඳ උනන්දු වෙනවා නම් මේ ප්‍රදර්ශනය යම් ආකාරයක මේ ළමයි ලෝකයේ පිළිබඳව හිතන ආකාරයේ තේරුම් ගන්න අවස්ථාවක් ලැබේ. මෙච්චර වගේ කාලෙ ඉඳලා තමයි මම ගුරුතුමියකින් ඉගෙන ගත්තේ. අදටත් එතුමිය ළඟට එනවා මොනා හරි අවස්ථාවක් වුණාම. ඉතින් ඒ අතරදී මේ මම කිව්වා මේ ළමයින්ට පොඩි අභියෝගයක් දෙමු, මේ තුමිය ඔබට ආරාධනා කරන්න ඕන අඳින්න කියලා. හැබැයි කට්ටිය ඇඳලා තිබුණේ නැහැ ගොඩක් අය. කමන්නේ අපි ඉස්සරහදි බලමු. ඉතින් ඒක වෙනුවෙන් මේ පොඩි තැනක සෝදානම් කරා. මම මෙන්න මේ දරුවෝ ටික ඇවිල්ලා ලබා ගන්න අපේ ගුරුතුමියගෙන් ඉසුම් සෙට් මීන.